ආයි බවන් තිරුවන් සරණයි දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර බෞද්ධ සංස්කෘතිය 2013-2014 වර්ෂයේ පළවෙනි කොටසේ 1, 2, 3 කියන ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුලින්. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ 2013 දහම් පාසල් විභාගයේ අවසාන විභාගයේ බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. ලෝකපාලක ධර්ම හඳුන්වා ඒ මත සදාචාර ලෝකයේ පැවැත්ම රඳා පවත්න ආකාරය දක්වන්න ලකුණු 6ක ප්‍රශ්නය. සංසාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය හා මධ්‍යම ප්‍රතිපදාව අතර පවත්නා සම්බන්ධතාව විස්තර කරන්න ලකුණු 6යි. චතුපාරිශුද්ධ සීලය පැහැදිලි කරන්න කියන ප්‍රශ්න 3. ඉතින් උපදේශ පත්‍රිකාවක් තියෙනවා. උපදේශ තියෙනවා අපිට ප්‍රශ්න පත්‍රයේ ලබා දීලා. අලුතින් සකස් වෙන ප්‍රශ්න පත්‍රේ නම් මිනිත්තු 10ක අමතර කියවීම් කාලයක් ලැබෙනවා. ඉතින් මේකේ සඳහන් වෙන විදිහට ප්‍රශ්න තෝරා ගැනීම පිළිබඳව අවවාද ලබා දෙනවා. මෙම ප්‍රශ්න පත්‍රයේ කොටස් 4කින් සමන්විත වේ. යටත් පිරිසෙන් එක් කොටසකින් ප්‍රශ්න එකක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා. අපිට පුළුවන් කොටස් 3කින් එක ප්‍රශ්නය ගන්න තෝරගන්න. එක ප්‍රශ්නයකින් අපිට එක ප්‍රශ්න දෙකක් තෝරා ගන්නට වෙනවා. ප්‍රශ්න 5කට පිළිතුරු සැපය යුතුයි. කොටස් 4ක් තියෙනවා. එහෙනම් ඒ කොටස් 4ෙන් කොටස් 3කට එක ප්‍රශ්නය ගානේ එක කොටසකින් ප්‍රශ්න දෙකක් තෝරා ගැනීමට සිදු වෙනවා. පළවෙනි ප්‍රශ්නේ ලෝකපාලක ධර්ම හඳුන්වා ඒ මත සදාචාර ලෝකයේ පැවැත්ම රඳා පවත්න ආකාරය දක්වන්න කියන ප්‍රශ්නේ. අපි බලමු ඒ සඳහා කොහොමද පිළිතුරු සාකච්ඡා කරන්නට පුළුවන් කියලා. පළවෙනි ප්‍රශ්නේ ආ කොටස සඳහා පිළිතුරු ලෝකපාලක ධර්ම යනු හිරි ඔත්තප්ප. ලෝකපාලක ධර්ම කියන්නේ හිරි සහ ඔත්තප්ප කියන දෙක. සීලයෙහිවත් හික්මීමට හේතු භූත වන ධර්මතා දෙකක් හැටියට හිරි සහ ඔත්තප්ප කියන දෙක හඳුන්වලා තියෙනවා. ඉතින් මේ දෙක සීලයෙහිවත් හික්මීමට හේතු වෙනවා ඔත්තප්ප දෙක. හිරි සහ ඔත්තප්ප දෙක පෞකිරීමට ඇති ලැජ්ජාව හිරිය, පෞකිරීමට තියෙන බිය ඔත්තප්ප විදිහට හඳුන්වන්නට පුළුවන්. ඉතින් තම ශාස්ත්‍රවරයාගේ ගුණය, තම දෙමව්පියන්ගේ වැදගත්කම, තම ගුරුවරයාගේ ගරු කටයුතු බව ආදී තමන්ගේ නුවණින්ම සලකලා වැරදි වැඩ කළොත් ඒ උතුමන්ටත් තමාටත් මදිකමක් වෙන්නට පුළුවන් කියලා හිතලා වැරදි නොකරන එකට තමයි මෙතනදී වලකින්නේ. හිරියෙහිවත් පවට ඇති ලැජ්ජාව නිසා, පවට තියෙන ලැජ්ජාව නිසා හිරිය කියලා කියනවා. මේ ලැජ්ජාව බාහිර බලපෑමක් නිසා නොව කෙනෙකුගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින එකක්. හිරි කියන්නේ තමන්ගේ අභ්‍යන්තරය තුළම, චිත්ත අභ්‍යන්තරය තුළම පැන නගින්නා වූ කාරණාවක්. පව් කිරීමට ඇති බියද 4 ආකාරය. පව් කිරීමට තියෙන බිය ආකාර 4යි. තමන් කළ පව් සිහි වෙලා තමාගෙන්ම තමන්ට දොස් නැගෙයි, පසුතැවිලි වෙන්නට සිදුවෙයි කියලා ඇති කරගන්නා වූ බිය, අත්තානුවාද බය, තමාට අනුන්ගෙන් දොස් නැගෙවි කියලා ඇතිවෙන බය, පරානුවාද බය, වැරදි වැඩක් කිරීමෙන් තමාට දඬුවම් ලබන්නට සිදුවෙයි කියලා ඇති කරගන්නා වූ බිය, දණ්ඩ බය, මේ පව් කිරීමෙන් අපාගත වීමට සිදුවෙතැයි කියලා කල්පනා කරලා සිදු නොකර ඉන්නා වූ පව් නොකර සිටීම දුක්ගති බය. හිරි කියන්නේ පව් කිරීමට ඇති ලැජ්ජාව, අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය සහ දුක්ගති බය කියලා කොටස් 4කට වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. මේ කියන ලද කරුණු අනුව පව් කිරීමට බිය හෙවත් ඔත්තප්පේ වැඩි වශයෙන් ඇතිවන්නේ බාහිර බලපෑම නිසා. මේ කියපු කරුණු අනුව සාමාන්‍ය හිරි කියන තත්ත්වය ඇති වෙන්නේ, පව් කිරීමට ඇති ලැජ්ජාව ඇති වෙන්නේ තමාටමයි, පව් කිරීමට ඇති බය ඇති වෙන්නේ ඔත්තප්ප පව් කරන්න තියෙන බිය. හිරි ඔත්තප්ප ලෝකපාලක ධර්ම වශයෙන් උත් දේව ධර්ම වශයෙන් උත්
හඳුන්වනු ලබනවා. ලෝකපාලක ධර්ම වගේම දේව ධර්ම විදිහටත් හඳුන්වනවා. සදාචාර ලෝකයේ පැවැත්ම රැඳිලා පවතින්නේ මේ පව් කිරීමට ලැජ්ජා වීම සහ පව් කිරීමට බිය ඇති නිසා. එහෙම නැත්නම් ඕනෑම පව්කමක් කරන්නට පුද්ගලයා යොමු වෙනවා. ඒ නිසා හිරි සහ උත්තප්ප ධර්ම දෙක හඳුන්වන විශේෂිත නම් දෙකක් තියෙනවා, ලෝකපාලක ධර්ම සහ දේව ධර්ම කියලා. ඒ නම් දෙක තුලින්ම පැහැදිලි වෙනවා සදාචාර ලෝකය නිර්මාණය කිරීමෙහිලා හිරි සහ උත්තප්ප දෙක කොයිතරම් දායකත්වයක් සපයනවද කියන එක පිළිබඳව. කෙනෙකුගේ හික්මීම හෙවත් සීලය කෙරෙහි පදනම වන්නේ මේ කියන ධර්ම දෙක. මේ කියන ධර්ම දෙක අපි බලමු. මේ දෙක හිරි සහ ඔත්තප්ප. මේ ධර්ම දෙක තමයි කෙනෙකුගේ හික්මීම කෙරෙහි සීලය කෙරෙහි බලපාන ප්‍රධානම සාධක දෙක බවට පත්වෙන්නේ. ඒ නිසා මෙම ධර්ම දෙක ආරක්ෂා කරන මිනිසුන් සිටින සමාජයක් නිරන්තරයෙන්ම අනිවාර්යයෙන්ම සදාචාරවත් සමාජයක් බවට පත්වෙනවා, සිල්වත් සමාජයක් බවට පත් කරගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. දෙවනි ප්‍රශ්නේ, සදාචාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය හා මධ්‍යම ප්‍රතිපදාව අතර පවත්නා සම්බන්ධතාව විස්තර කරන්න. සදාචාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය හා මධ්‍යම ප්‍රතිපදාව අතර පවත්නා සම්බන්ධතාව විස්තර කරන්න කියන ලකුණු 6 ප්‍රශ්නේ අපි බලමු. මේ සඳහා කොහොමද පිළිතුරු සපයන්නට පුළුවන් කියලා. පළවෙනි ප්‍රශ්නේ ආ ප්‍රශ්නේ, විමුක්තිය සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය වෙන්නේ ත්‍රිශික්ෂාව. ත්‍රිශික්ෂාව කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. මේ වෙද්දී ඔබ පාඩම් කරලා ඇති. ඉතින් ත්‍රිශික්ෂාව තමයි විමුක්තිය සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය වෙන්නේ. මෙතනදී අපෙන් ඇහුවේ ප්‍රශ්නේ, සංසාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ක්‍රියාමාර්ගය හා මධ්‍යම ප්‍රතිපදාව අතර පවතින සම්බන්ධතාව. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ විමුක්ති මාර්ගය වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව. මේ ත්‍රිශික්ෂාවත් මධ්‍යම ප්‍රතිපදාවත් අතර සම්බන්ධයක් පවතිනවා. ඒ ගැන තමයි අහන්නේ. එහෙනම් ත්‍රිශික්ෂාව සහ මධ්‍යම ප්‍රතිපදාව අතර පවතින සම්බන්ධතාවය මෙතනදී අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් සීලේ නම් කය වචනේ දෙකේ සංවර බව, සමාධිය කියන්නේ කුසල් සිතේ එකඟ බව, ප්‍රඥාව කියන්නේ යථාභූත ඥාන දර්ශනයෙන් යුතුව ඇත්ත ඇති සැටියෙන් දැකීම. මධ්‍යම ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ත්‍රිශික්ෂාවට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ඇතුළත් වෙනවා. ඒවා වර්ගීකරණය කරලා මේ විදිහට අපිට දක්වන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීල, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සමාධිය, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥාව. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සීලයටත්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සමාධියටත්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥාවටත් ඇතුළත් වෙනවා. මේක අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වද්දී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, ඒ විදිහටයි දක්වන්නේ. ත්‍රිශික්ෂාවට අනුව දක්වද්දී පළවෙනියටම තියෙන මාර්ගාංග දෙක ප්‍රඥාවටත්, ඒ වගේම සමාධියට වායාම, සති, සමාධි කියන මාර්ගාංගත්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කොටස් ටික සීල කොටසටත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එනම් සංසාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ත්‍රිශික්ෂා මාර්ගයේ ගමන් කිරීමට මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉවහල් වෙන්නේ.
මධ්‍යම ප්‍රතිපදාව තමයි ඉවහල් වෙන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේදී ඒ වගේ ප්‍රශ්නයකදී අපිට ත්‍රිශික්ෂාව මධ්‍යම ප්‍රතිපදාවට අනුව මධ්‍යම ප්‍රතිපදාව ත්‍රිශික්ෂාවට අනුව වර්ගී කරලා කොහොමද දක්වන්න පුළුවන් වෙන්නේ කියන පුළුවන් කියලා ඒ පිළිබඳව සාකච්ඡාවක් අපි විසින් සිදු කළ යුතු වෙනවා. ඊළඟ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයේ ඊ ප්‍රශ්නය චතු පාරිශුද්ධ සීලය පැහැදිලි කරන්න. චතු පාරිශුද්ධ සීලය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ අපි බලමු. ඊ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයේ ඊ ප්‍රශ්නය චතු පාරිශුද්ධ සීලය යනු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නිස්ත්‍රිත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රතිසන්නිස්ත්‍රිත සීලය කියන හතර තමයි ප්‍රත්‍ය චතුපාරිශුද්ධ සීලය බවට පත් වෙන්නේ. ඉතින් චතුපාරිශුද්ධ සීලය පිළිබඳව ලියන්න තියෙන ප්‍රශ්නේදී ලකුණු 8ක ප්‍රශ්නයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. පළවෙනියටම අපි නාමිකව මේ විදිහට සඳහන් කරලා ඊට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ මොකක්ද, ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ මොකක්ද, ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකක්ද, ප්‍රතිසන්නිස්ත්‍රිත සීලය කියන්නේ මොකක්ද කියලා විස්තර කරලා කියන්නට ඕන. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ උපසම්පදා භික්ෂුණීන් සඳහා වූ සීලය. උපසම්පදා භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් උදෙසා විශේෂිත වූ සීලයක් තියෙනවා. ඒක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂයේ තුල ඉගැන්වෙන සියලු ශික්ෂාවන්හි හික්මීම තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් අපේක්ෂා කරන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සියලු ශික්ෂාපද ඇතුළත් වෙන නිසා අනෙක් සංවර සීලයක් වුණත් මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේම ඇතුළත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පනවන ලද සියලුම ශික්ෂා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට ඇතුළත් වෙනවා. තමන් වාසය කරන ප්‍රදේශයේ පිරිසුදු කර ගැනීම, රෝගීන්ට මහල්ලන්ට සිල්වතුන් උපස්ථාන කිරීම, ගුරුවරුන්ට වැඩිහිටියන්ට දාගැබ්බහ බෝධීන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම, රජමැති වෙසඟනන් හා මිත්‍යා දෘෂ්ටිකයන් ඇසුරු නොකිරීම, විනෝදාස්වාදය සඳහා දර්ශන බැලීමෙන් වැළකීම, ධර්මයේ ගිනීම හා පිළිපැදීම, ඇඳුමෙහි පැළඳුමෙහි හා හැසිරීමෙහි සංවර ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ඇතුළත් චාරිත්‍ර සීලවලින් සමහරක් කොටසක්, දස අකුසල් වලින් වැළකීම වාරිත්‍ර සීලයට ඇතුළත් වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මනස මගින් පංච ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඉන්ද්‍රිය සංවර සීලය මනස මගින් පංච ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ලෝභ දෝෂ මෝහ කියන තුන් දොසින් ඇස කන නහය දිව ශරීරය සහ මනස වැරද්දට වැටීමට ඉඩ නොදී රැක ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ. ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් වැරද්දට වැටීමට ඉඩ නොදී රැක ගැනීම ඉන්ද්‍රිය සංවර සීලය බවට පත් වෙනවා. ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ ධාර්මික ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාරිශුද්ධත්වය. ආජීව පාරිශුද්ධත්වය කියන්නේ දැහැමි ජීවනෝපායකින් කටයුතු කිරීම, ජීවත් වීමේදී වැරදි ලෙස ජීවත් නොවීම, ප්‍රාණඝාතයෙන් වැළකීලා කටයුතු කිරීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමෙහි වරදව හැසිරීමෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරසෝචන කීමෙන් වැළකීම, තම සීලය පිළිබඳව රැවටිලි කතා කීමෙන් වැළකීම ආජීව පාරිශුද්ධ සීලයට ඇතුළත් වෙනවා. ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය චීවර, සිවුරු, පිණ්ඩපාත, ආහාර පාන, සේනාසන, වාසස්ථාන, ගිලානපච්චය, ගිලාන් පස, එවත් බෙහෙත් තේත් යන සිව්පසේ පිළිබඳව ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි ඇති කර නොගැනීම, හෙවත් ප්‍රතිවේක්ෂා කිරීම, ප්‍රතිවේක්ෂා කරලා ඒ ප්‍රත්‍ය පහසුකම් පිළිගැනීම, සිවුරු, පිණ්ඩපාත, ආහාර පාන, ගිලානප්පච්ච, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස කියන මේ හතර ප්‍රතිවේක්ෂා කරලා පිළිගැනීම තමයි ප්‍රත්‍ය සන්නිස්ත්‍රිත සීලය කියලා කියන්නේ. චතුපාරිශුද්ධ සීලයේ තුල ගිහි පැවිදි කවුරුන් විසින් වත් දෛනික ජීවිතයේදී අනුගමනය කළ යුතු සිරිත් විරිත් බොහෝමයක් ඇතුළත් වෙලා තියෙනවා. චතු පාරිශුද්ධ සීලය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය භික්ෂු භික්ෂුණීන් වහන්සේලා උදෙසා පනවන ලද සියලු ශික්ෂාවන්හි හික්මීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඊළඟට සඳහන් කරනවා ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය.
ඔව් ප්‍රාථමික සංවර සීලය භික්ෂු භික්ෂුණීන් වහන්සේලා සඳහා පනවන ලද සියලු විනය ශික්ෂාවන්හි ඉක්මීම ආජීව පරිශුද්ධ සීලය වැරදි ප්‍රාණඝාත ආදී අකුසල කර්ම සිද්ධ කරමින් ජීවනෝපාය පවත්වාගෙන නොයෑම ඉන්ද්‍රිය සංවර සීලය ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් මනස තුලින් සංවර කර ගැනීම ප්‍රත්‍යසන්නිසෘත් සීලය චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ ප්‍රත්‍යවේක්ෂා කරමින් ලබා ගැනීම. ඊළඟ ප්‍රශ්නය දෙවනි ප්‍රශ්නය. අපි පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනටම කතා කළා, සාකච්ඡා කළා, ප්‍රශ්න සඳහා පිළිතුරු සාකච්ඡා කළා. ලෝකපාලක ධර්ම හඳුන්වා ඒ මත සදාචාර ලෝකයේ පැවැත්ම රඳා පවතින ආකාරය කතා කළා. තදා සංසාර විමුක්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ත්‍රිශික්ෂාවත් අතර පවතින වූ සම්බන්ධතාවය කතා කළා. චතු පාරිශුද්ධ සීලය පිළිබඳව කතා කළා. ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ ගෘහස්ථයන් විසින් සමාදන් වීමට යෝග්‍යසේ දැක්වෙන විවිධ සීල ප්‍රභේද කෙටියෙන් හඳුන්වන්න. දෙවැනි ප්‍රශ්නය ප්‍රශ්නය කියලා කොටස් තුනකින් යුක්තයි. පළවෙනි ප්‍රශ්නයට ලකුණු 6ක්, දෙවැනි ප්‍රශ්නයට ලකුණු 6ක්, තුන්වෙනි ප්‍රශ්නය සඳහා ලකුණු 8ක් විදිහට තමයි ලකුණු පටිපාටිගත කරලා තියෙන්නේ. ගෘහස්ථයන් විසින් සමාදන් වීමට යෝග්‍යසේ දැක්වෙන සීල ප්‍රභේද මොනවද කියලා අපි බලමු මේ පාඩවේදී සාකච්ඡා කරලා. සමාදන් වීමට යෝග්‍ය සීලයේ විදිහට පංචශීලයේ අෂ්ටාංග සීලයේ සහ ආජීව අෂ්ටමක සීලයන් සඳහන් කරන්න පුළුවන්. පංචශීලියත් අෂ්ටාංග සීලය හා ආජීව අෂ්ටමක සීලය කියලා සුවිශේෂිත වූ සීලයක් තියෙනවා. මේ සීලයන් තුන අෂ්ටාංග උපෝසත සීලය, පංචශීලය, ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන්න පුළුවන්. මේ අනුව පංචශීලය ගිහියාගේ නිත්‍ය සීලය විදිහට හඳුන්වනවා. සමාජයේ සදාචාරාත්මක පදනමක් තමයි මේ පංචශීලයේ තුලින් ගොඩනැගිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මූලික දේශනා බොහෝම එක පංචශීලයේ පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුල් ඉගැන්වීම, මූලික දේශනා මුල් කාලයේදීම දේශනා කරපු, බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු බොහෝ සූත්‍රවල පංචශීලයේ ඉගැන්වෙන ප්‍රතිපදා, සීල ප්‍රතිපදා ඇතුළත් වෙනවා. සිල් කියන සදාචාරාත්මක විරමණ අවස්ථාව, සදාචාරාත්මකව විරමණ ඇලීම් වලින් තොරව ගත කරන්නා වූ අවස්ථාවක්. එහි පළවෙනි ශික්ෂාපදයේ විදිහට සෑම ජීවියෙකුටම ජීවත් වීමේ ඇති අයිති ආරක්ෂා කර ගැනීම, ආරක්ෂා කර දීම අදහස් කරනවා. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ. දෙවැනි සිල්පදයෙන් අන්‍යයන්ගේ දේපල අයිතිය සුරකීමේ ප්‍රඥප්තිය පැහැදිලි කරනවා. තුන්වෙනි සිල්පදයෙන් සුරක්ෂිත පවුල් ඒකකයක් පවත්වාගෙන යාම සඳහා සදාචාරාත්මකව ලිංගික ආදී කටයුතු පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරනවා. පරම්බුවන් හා පුරුෂයන් කරා නොයාමෙන් ගෘහස්ථ සදාචාරය ආරක්ෂා කිරීමේ තුලින් අපේක්ෂා කරනවා. මිනිසා එකිනෙකා කෙරෙහි විශ්වාසය රැකීමේ වැදගත්කම හතරවෙනි සිල්පදයෙන්, සත්‍යයේ තියෙන සත්‍යතාවේ වැදගත්කම පිළිබඳව කතා කරනවා හතරවෙනි සිල්පදයේදී. ඉතින් ඊට පස්සේ පස්වෙනි සිල්පදයෙන් විපරීත මානසික තත්ත්වයන් ඇති කරවන මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම මතු කරලා දක්වලා තියෙනවා. අෂ්ටාංග සීලය පන්සිල් රකින බෞද්ධ ගිහියා උපෝසත දිනයන්වල පොය දවස්වල තිසරණ සහිත අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. පැරණි ලාංකිකයන්ගේ මුවගැරැඳිච්ච වචන මාලාවක් නිති පන්සිල් පොහොය අටසිල් කියන ප්‍රකාශය, නිති පන්සිල් පොහොය අටසිල් කියන ප්‍රකාශය, පෙහෙවස් සමාදන් වෙන සිල් රකින දවසේ කටයුතු කරන්නේ රහතන් වහන්සේ අනුකරණය කරමින් හොඳ හික්මීමක් ඇතිව තමයි කටයුතු කරන්නේ. අටසිල් හෙවත් අෂ්ටාංග සීලය මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, අබ්‍රහ්මචර්ය වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරේ මජ්ජපමා දට්ඨහානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි, නච්ච ගීත වාදිත විසූක දස්සන
මාලා ගන්ධ විලේපන ධාරණ මන්දන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙතන වැරද්දක් තියෙනවා. එතනට එන්න ඕන. එතන මේ විදිහට නිවැරදි වෙන්න ඕන. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මන්නට විභූෂ නට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන අංග. ඉතින් පංචශීලයේ අංග, අෂ්ටාංග ශීලයේ අංග මේ විදිහට නිවැරදිව දැක්වීමට ඔබට පුළුවන් වෙන්නට ඕන. ආජීව අෂ්ටමක ශීලය. මේ ශීලය මගින් පුද්ගලයාගේ ලෞකික ජීවිතය ගත කරන අතර කුසලයේ දිශාවට යොමු කරවීමේ ඉඩකඩ තියෙනවා. මේ ශීලයේදී කයින් සිදුවෙන වැරදි ක්‍රියාතුලින් ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාරයෙන් වැළකීම, වචනයෙන් සිදුවෙන වැරදි හතරෙන් මුසා, පේසුඤ්ඤ, පරුසා, සම්පප්පලාපා කියන මේ වැරදි වලින් ඉවත් වීම, මිත්‍යා ආජීවයෙන් හෙවත් වැරදි ජීවන වෘත්තියෙන් පෙන්වීම කියන ආජීව අෂ්ටමක ශීලයට අංග 8ක් අයත් වෙනවා. සිත මිත්‍යා ආජීවයෙන් හෙවත් වැරදි ජීවන වෘත්තියෙන් වෙන්වීම, ඊට අමතරව වචනයෙන් සිද්ධ වෙන අකුසල වලින් දුරුවීම, කයෙන් සිද්ධ වෙන අකුසල ධර්ම වලින් වෙන්වීමේ සුවිශේෂිත වූ සීලයක් විදිහට තමයි ආජීව අෂ්ටමක සීලය සඳහන් වෙන්නේ. ගිහියාට තියෙන සිල් පිළිබඳව සඳහන් කළේ පංචශීලයේ උපෝසත අට අෂ්ටාංග සීලය සහ ආජීවාෂ්ටමක සීලය පිළිබඳවත් පුංචි විස්තරයක් අපි සාකච්ඡා කළා. අපෙන් අහන්නේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ගෘහස්ථයන් විසින් සමාදන් වීමට යෝග්‍යසේ දැක්වෙන විවිධ සීල ප්‍රභේද කෙටියෙන් හඳුන්වන්නේ කියලා. කෙටියෙන් මේ විදිහට හඳුන්වලා ඒ සීල ප්‍රභේද දක්වමින් ඔබ පිළිතුරු ඉදිරිපත් කරන්නට ඕන ලකුණු 6ක් ලැබෙනවා. බෞද්ධ ගිහියාගේ හා පැවිද්දාගේ අරමුණ ලෙස සැලකෙන්නේ සංසාර විමුක්තිය වුවත් මේ දෙපක්ෂයේ කාර්යභාරය අතර වෙනසක් දක්නට ලැබේ. ලකුණු 6යි. බෞද්ධ ගිහියාගේ හා පැවිද්දාගේ අරමුණ ලෙස සැලකෙන්නේ සංසාර විමුක්තිය වුවත් ගිහියත් එවැගේම පැවිද්දත් බලාපොරොත්තු වෙන්නේ සංසාරයෙන් එතර වෙන්න. හැබැයි සංසාරයෙන් එතර වීම සඳහා අරමුණ එකක් වුණාට මේ දෙපක්ෂයේ ක්‍රියා කරන ආකාරය වෙනස්. ඉතින් ඒ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට තියෙන්නේ. බෞද්ධයාගේ අවසාන අරමුණ වෙන්නේ නිවන් අවබෝධය කිරීම. ගිහි පැවිදි කියන දෙපිරිසම මේ සඳහා මධ්‍යම ප්‍රතිපදාව නැමැති එකම සදාචාර මාර්ගය තමයි ගමන් කරන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙනසකට තියෙන්නේ පැවිද්දාගේ ගමන ගිහියාගේ ගමනට වඩා වේගවත් වීම. පැවිද්දාගේ ගමන හංසයාගේ ගමනට උපමා කරලා තිනවා. ගිහියාගේ ගමන මොනරාගේ ගමනට උපමා කරලා තිනවා. ගිහි ජීවිතයේ ඇති අතිවිශාල කාර්යභාර ගිහියාගේ නිර්වාණ අවබෝධය ගමනට පමාවක් වෙනවා. මොනරාට ඔහුගේ අලංකාර පිළබර වේගවත් ගමනකට බාධාවක් වෙනවා. ගිහියා මොනරෙකුට උපමා කරන්නට හේතුව මොනරා කියන්නේ ගොඩක් පිළබර සහිත සතෙක්. පිළබර සහිතව තමයි පියාඹලා යන ගමන් ගමන් කරමින් ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් සම්බාධක සහිත බැඳීම් සහිතව ගිහියත් විමුක්තිය කරා ගමන් කරනවා. මොනරෙක් වගේ තමයි ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. විමුක්තිය උදෙසා සංසාරයේ සැරිසරන ගිහියෝ ඉතා බර අඩු උපකරණ පොදි බැඳ කරතබාගෙන යන පිරිසක්. බර බඩු අරගෙන තමයි ගිහියන් විමුක්ති මාර්ගයේ ගමන් කරන්නේ. ඒ වුණත් අල්පේච්ච ජීවිතයක් ගත කරන පැවිද්දාගේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුයි. ගෙන යන බඩු මල්ලේ බඩු අඩු වෙච්ච තරමට ගමන වේගවත්ව ගමන් කරන්න පුළුවන්. එම්බා භික්ෂුව ඔරුව හිස් කරන. ඒ හිස් කළ පිට මෝක්ෂය කරා වේගයෙන් ගමන් කළ හැකි වේ. සිංච භික්ඛු ඉමං නාවන් සිත්තාතේ ලහුමෙස්සති. සිංච භික්ඛු ඉමං නාවන් සිත්තාතේ ලහුමෙස්සති කියලා දක්වනවා. යන මේ ධම්මපද ගාථාවෙන් සිංච භික්ඛු ඉමං නාවන් සිත්තාතේ ලහුමෙස්සති කියන
ගාතාවෙන් අදහස් කරන්නේ එම්බ භික්ෂුවරු හිස් කරන්න ඒ හිස් කළාට පස්සේ මොක්සේ කරා වේගින් ගමන් කරන්නට පුළුවන් කියන අදහස. පැවිද්දාගේ මෙන් පැවිද්දා වගේ ගිහියත් ඔහුගේ ගමන් මල්ලේ බර හැකි තරම් දුරට අඩු කරගත්තොත් ඔහුට නිවන් අවබෝධයේ යම් කිසි පමණකින් වේගවත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව ගිහියාගේ සහ පැවිද්දාගේ ගමනේ වෙනස අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ තමයි බෞද්ධ ගිහියාගේ හා පැවිද්දාගේ අරමුණේ තුන්වෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් උදෙසා ශික්ෂාපද පැනවීමේදී ඉදිරිපත් කළ හේතුව කවරේ දැයි පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේ ස්වකීය ශ්‍රාවකයන් උදෙසා ශික්ෂාපද පැනවීමේදී ඉදිරිපත් කළ හේතු කවරේ දැයි පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නය සඳහා කොහොමද පිළිතුරු සපයන්නට පුළුවන් අපි බලමු. ඒ ප්‍රශ්නය සඳහා මොනවද පිළිතුරු කියලා. දෙවැනි ප්‍රශ්නේ, ඊ ප්‍රශ්නේ ආසවට්ටහනීය ධර්ම තුළින් සංඝ සමාජයේ විශේෂෙහි ඇති කරගනු ලබන අනිෂ්ට විපාකයන් විවරණය කර දැමීම ශික්ෂාපද පැනවීමේ පරමාර්ථය. ආසවට්ටහනීය ධර්ම තුළින් සංඝ සමාජයේ විශේෂෙහි ඇති කරනු ලබන අනිෂ්ට විපාක. ආසවට්ටහනීය ධර්ම කියන්නේ වැරදි යම්කිසි ශික්ෂාපදයක් පැනවීම සඳහා පවතිනා වූ හේතු. ඒ වගේ හේතු ඇතිවෙන්නට සංඝ සමාජයේ විශේෂ කරනු ලබන අනිෂ්ට විපාක නිවාරණය කර දැමීම ශික්ෂාපද පැනවීමේ පරමාර්ථය. ශික්ෂාපද පැනවීමේ පරමාර්ථය ශික්ෂාපද පැනවීම සඳහා පහළ වෙන්නට තිබෙනා වූ ලක්ෂණ නැති කිරීම ප්‍රධාන අරමුණක් වෙනවා. අපේක්ෂිත වෙනත් හේතු 10ක් බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කළා තියෙනවා. සංඝයාගේ යහපත, සංඝයාගේ සුව පහසුව, දුස්සීල අලජී පුද්ගලයන්ට නිග්‍රහ කිරීම, සීලය ප්‍රියකරන භික්ෂූන්ට යෙහෙන් විසීමේ හැකියාව සලසා දීම, මේ ජීවිතයේදී ලැබෙන දුක් කරදර වළක්වා ගැනීම, පරලොවදී ළඟා විය හැකි දුක් විපාක නැති කිරීම, නොපැහැදුන අයගේ පැහැදීම ඇති කිරීම, පැහැදුන අයගේ වඩාත් පැහැදීම සඳහා සද්ධර්මයේ චිර පැවැත්ම සඳහා විනීසි ශික්ෂණය සඳහා තමයි විනය නීති පනවන්නට යෙදුනේ. ඉතින් ඔබ විසින් මේ විනය නීති පැනවීමට හේතු කරුණු මතක තබා ගත යුතුයි. කරුණු 10 ඒ විදිහටම ඉදිරිපත් කළ යුතුයි. බොහෝ වරසවල ශික්ෂාපද පැනවීම සඳහා හේතුනේ කුමක්ද කියන එක ප්‍රශ්න පත්‍රවලදී අහලා තියෙනවා. එහෙනම් ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි අපි බලමු. ප්‍රශ්නේ තමයි ආදර්ශවත් භික්ෂුවකගේ ආරාමික ජීවිතයට අදාළ දෛනික චාරිත්‍ර විදි කෙටියෙන් දක්වන්නේ. ආදර්ශවත් භික්ෂුන් වහන්සේ නමකගේ ආරාමික ජීවිතයට අදාළ දෛනික චාරිත්‍ර විදි පිළිබඳව විස්තර කිරීම. දන් වැළඳීමේදී භික්ෂුන් වහන්සේ මෙනෙහි කළ යුතු ප්‍රතිවේක්ෂාව හඳුන්වා එමගින් භික්ෂු ජීවිතයේ උත්කෘෂ්ට භාවයේ හෙළිවන ආකාරය පැහැදිලි කිරීම. භික්ෂුන් වහන්සේගේ දන් වැළඳීමට අදාළ සිරිත් බෞද්ධ ගිහියන්ට පවා වැදගත් වන ආකාරය පැහැදිලි කිරීම. ප්‍රශ්න 3 ඒ විදිහටයි ඉදිරිපත් වෙන්නේ. ආදර්ශවත් භික්ෂුවකගේ ආරාමික ජීවිතයට අදාළ දෛනික චාරිත්‍ර විදි කිහිපයක්ම තියෙනවා. හිරු නැගෙන්නට පළමුවෙන් භික්ෂුව අවදි වෙනවා. ඊට පස්සේ සතර ආරක්ෂා භාවනාවෙන් බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ කර්මස්ථාන භාවනාව, අසුභානුස්සති හා මරණානුස්සති භාවනාව කියන මේ චතුරාරක්ෂා භාවනාව, සතර ආරක්ෂා භාවනාව, බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති කියන භාවනා සිද්ධ කරනවා. මේ හතරෙන් එකක් වඩලා ස්වල්ප වේලාවක් කල් ගෙවනවා. ඊට පස්සේ බොහෝ විට ඊට පස්සේ භික්ෂුන් වහන්සේ බොහෝ වෙලාවට පාන්දරින්ම බෝමලුව හා අනිකුත් තැන් අතුපතු ගාලා පවිත්‍ර කරනවා, අමදිනවා. ඊට පස්සේ දැහැටි වළඳලා මුහුණකට හොදගෙන මනාව හොඳින් සිවුරු ඇඳගෙන පොරවගෙන චෛත්‍ය හා බෝධීන් වහන්සේ වන්දනා කරනවා.
උදෑසන සම්බුද්ධ පූජාව පවත්වනවා. උදෑසන හීල් දානේ වළඳන්නේ ඊට පස්සේ. දහවල් දානේට වේලාව පැමිණෙනකම් කළ යුතු කටයුතු අතර අභ්‍යන්තර පාරිශුද්ධිය හා බාහිර පාරිශුද්ධිය පිළිබඳව කටයුතු කරනවා. අභ්‍යන්තර පාරිශුද්ධිය සහ බාහිර. අභ්‍යන්තර පාරිශුද්ධිය කියුවේ භාවනාදී වැඩීම තුළින් සිතේ කිලිටි ඉවත් කර ගැනීම සඳහා කටයුතු කිරීම. බාහිර පාරිශුද්ධිය පිළිබඳව කටයුතු කිරීම කියුවේ විහාරස්ථානයේ තමන් වැඩ සිටින කුටිය පිරිසිදු කර ගැනීම ආදී කටයුතු. හිසකෙස් දෑඟුලක් දික්වීමට ප්‍රථමයෙන් හිසකේ බාලා නියපොතු කපලා කලට වේලාවට ස්නානය කිරීම ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා භික්ෂුන් වහන්සේලා සිදු කරනවා. සිවුරු හරියට මහලා සෝදලා පඳුපවල තබා ගන්නට ඕන. තමාගේ ලැගුම්ගේ අපවිත්‍ර වෙලා නම් පිරිසිදු කරගත යුතුයි. පෙරවරුවේ ස්නාන කටයුතු ආදී අවසන් කළ භික්ෂුන් වහන්සේ සදහැවතුන්ගේ ආරාධිත දානයක් නැතිනම් පිණ්ඩපාතේ වැඩම කිරීම සිද්ධ කරනවා. යැපෙන පමණට ආහාර ලැබුණට පස්සේ ආරාමයට වැඩම කළ යුතුයි. දහවල් බුද්ධ පූජාව පවත්වනවා. දහවල් දානයෙන් පස්සේ පස්වරු කාලේ හවස් වරුවේ වැඩි කොටසක් භික්ෂුන් වහන්සේලා විසින් ගෙවනු ලබන්නේ ධර්ම ශාස්ත්‍රීය ඉගැන්වීම් කටයුතු වල. දිවා විවේකයෙන් පස්සේ මලු පෙත් ඇමදීම ආදිය ඇත්නම් ඒවා අවසන් කරලා ශ්‍රද්ධාවෙන් යුතුව සූත්‍ර සජ්ජායනා කිරීම, සමහර තෙරවරුන්ගේ වතපිරිත දේශනා කිරීම ආදී කටයුතු සිද්ධ වෙනවා සමහර විහාරස්ථානවල. සන්ධ්‍යාවේදී විහාරයට පැමිණෙන උපාසක උපාසිකාවන් පංචශීලයේ පිහිටලා මල් පහන් පූජා කරලා, එහෙම නැත්නම් බෝධි පූජා වැඩසටහන් මෙහෙවලා භික්ෂුන් වහන්සේලා කටයුතු කරනවා. පොය දවස්වලදී මේ වැඩසටහන් විශේෂයෙන් සිදු කරනු ලබනවා. ඔය විදිහට තමයි භික්ෂුන් වහන්සේලාගේ දෛනික කටයුතු සිද්ධ වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ, ආ ප්‍රශ්නය, දන් වැළඳීමේදී භික්ෂුන් වහන්සේ මෙනෙහි කළ යුතු ප්‍රතිවේක්ෂාව ඉදිරිපත් කිරීම. මා මේ ආහාරයේ වළඳන්නේ විනෝදේ පිණිස නොවේ. පටිසංකායෝනිසෝ පිණ්ඩපාතං පරිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩඩාය නවිභූෂණාය ඉමස්සකායස තිතියා යාපනාය බ්‍රහ්මචර්යා නුග්ගහය ඉති පුරාණංච වේදනං නවංච වේදනං න උප්පාදිස්සාමි යාත්‍රාච භවිස්සති මේ භවිස්සති අනවජ්ජතාච පාසු විහාරෝ චාති. ඔය විදිහට තමයි පාලියෙන් සඳහන් වෙන්නේ. ඉතින් අපි මේ විදිහට සාකච්ඡා කරමු. මා මේ ආහාරයේ වළඳන්නේ විනෝදේ පිණිස නොවේ, ලස්සන වීම පිණිස නොවේ. මා මේ ආහාර වළඳන්නේ සාගිනි දුරුකර ජීවිතය පවත්වා ගැනීම සඳහාය. බුදුසසුනේ පිළිවෙත් පිරීම සඳහායි බ්‍රහ්මචර්යානුග්‍රහය. බුදුසසුනේ තියෙන පිළිවෙත් සම්පූර්ණ කර ගැනීම සඳහා ආදී වශයෙන් දන් පිළිගැනීමේදීත් වැළඳීමේදීත් මේ ප්‍රතිවේක්ෂාව භික්ෂුන් වහන්සේ විසින් මෙනෙහි කළ යුතුය. මෙසේ තමන් ගන්න ආහාරය පිළිබඳව ආහාර පිළිගැනීමේදී හා වැළඳීමේදී නුවණින් විමසමින් ප්‍රතිවේක්ෂා කිරීම තුළින් වඩා හොඳ ආහාර පාන ලැබෙනකොට ඒ කෙරෙහි ගිජු නොවීමට පෙළඹෙනවා. ප්‍රණීත නොවන නොසෑහෙන සිව්පසය ලැබුණු අවස්ථාවලදී අසතුට කනස්සල්ල හා කලකිරීම ඇති වෙන්නේ නැහැ. එසේ ඒ වගේම ප්‍රතිවේක්ෂා කිරීම තුළින් ලද දෙයින් සතුටු වීමේ ගුණය වර්ධනය කරගන්න පුළුවන්. ආසාව ඇලීම දුරු වෙනවා. ආහාරයට පවතිනා වූ ඇලීම නැති කරගන්න පුළුවන්. එසේ ඒ වගේම භික්ෂුන් වහන්සේලා මේ විදිහට ප්‍රතිවේක්ෂා කරලා දන් වැළඳීම පිළිගැනීම හා වැළඳීම තුළින් දන් පිළිගන්න අයට මහත් ඵල සහ මහා ආනිසංස ලබා ගන්න පුළුවන්. එමගින් භික්ෂු ජීවිතයේ උත්කෘෂ්ට උතුම් තත්ත්වයට පත් කරගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ, ඊ ප්‍රශ්නේ, භික්ෂුන් වහන්සේගේ දන් වැළඳීමට අදාළ සිරිත් සියල්ල ගිහියන්ටත් ගැළපෙනම ඒ පිළිබඳවයි කතා කරන්නට කියන්නේ. තුන්වෙනි ප්‍රශ්නය අපට කියන්නේ භික්ෂුන් වහන්සේගේ දන් වැළඳීමට අදාළ සිරිත් බෞද්ධ ගිහියන්ට පවා වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. භික්ෂුන් වහන්සේලාට දානය වැළඳන අවස්ථාවේදී පාවිච්චි කරන්නට කියන සිරිත් විරිත් ගිහියන්ට ආහාර පාන ගැනීමේදීත් වැදගත් වෙනවා. ඒ පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. මීළඟට
භික්ෂුන් වහන්සේගේ දන් වැළඳීමට අදාළ සිරිත් විරිත් සියල් ගිහියන්ටත් ගැලපෙනවා. එසේම බෞද්ධ ගිහියන් විසින් ඒවා අනුගමනය කරනු ලබනවා. ගිහියන් වේවා පැවිද්දන් වේවා ආහාර ගැනීම සමාජ කාර්යයක්. සමාජයේ සාමාන්‍ය පුද්ගලයා විසින් සිදු කරන සමාජ කාර්යයක් තමයි ආහාර ගැනීම. කෑම ගැනීමට ප්‍රථම අතකට සෝදා ගැනීම සිංහල බෞද්ධයන්ගේ සිරිත. පළවෙනියටම තමන්ට බෙදා ගැනීම බෞද්ධ සිරිතක් නොවේ. පළවෙනියට තමන්ට බෙදාගන්න එක බෞද්ධයන්ගේ සිරිතක් නෙවෙයි. වැඩිහිටියන් කුඩා ළමුන් හෝ අමුත්තන් ඉන්නවා නම් ඒ අයට තමයි පළවෙනියටම බෙදලා දෙන්නේ. ආහාර තමන්ට සෑහෙන පරිදි බෙදා ගන්නටත් කෙනෙකුගේ අතිරික්ත වෙන විදිහට නොගැනීමටත් සිත තබා ගත යුතුයි. කෙනෙකු බෙදද්දී තමා කෙනෙකු බෙදනකොට තමන්ට අනවශ්‍ය නම් පිඟානට උඩින් පිටි අල්ලලා එපා කියන එක සිරිතක්. එපා කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන්ම පිටි අල්ලනවා. එතකොට ගිහියන් දැනගන්නවා උන්වහන්සේට ඒ දේ රුචි නැහැ, උන්වහන්සේට අනවශ්‍යයි කියලා. මේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සිරිතක්. ඉතින් මේ සිරිත ගිහියන්ටත් වැදගත්. අනවශ්‍ය ප්‍රමාණයට බෙදනකොට ඒවා නොගෙන ඉන්නට හොඳ ක්‍රමයක්. කෙනෙකු බෙදාදී තමනට අනවශ්‍ය නම් පාත්‍රයට උඩින් පිටි අල්ල දැක්වීම උන්වහන්සේලාගේ සිරිතක්. මේ විදිහට කරනකොට ආහාර නාස්ති වෙන එක නතර වෙනවා. කෑමට ගිජු නොවි පමණ දැනගෙන කෑම ඉතා උසස් බව ප්‍රකාශ වෙනවා. භෝජනයේ මාත්‍රඥතාවේ භෝජනයෙහි මිනුම හෙවත් පමණ බුදුරජාණන් වහන්සේ 15 චරණ ගුණ ධර්ම වලින් එකක් විදිහටත් හඳුන්වලා තියෙනවා. භෝජනයෙහි මාත්‍රඥතාවේ භෝජනයේ පමණ දැන ගැනීම 15 චරණ ගුණධර්ම වලින් එකක් විදිහටත් සඳහන් කරලා තියෙනවා. එසේ කටයුතු කිරීම බෞද්ධ ගිහියන්ටත් වැදගත් වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ දන් වැළඳීම් පිළිබඳ ශික්ෂාපද සම්පින්දණය කරාට පස්සේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රධාන ආචාර ධර්ම කීපයක් මතු කරලා දක්වන්න පුළුවන්. ඒවා තමයි ආහාර අපතේ නොයන පරිද්දෙන් පිළිගැනීම වැළඳීම කළ යුතුයි, ආහාරයේ පමණ දැන වැළඳීම කළ යුතුයි, එකට ආහාර ගන්න අයත් එක්ක පිළිකුලක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගැනීම සිදු කළ යුතුයි, බලා ඉන්න අය තුළ අප්‍රසන්නතාවයක් ඇති නොවන පරිද්දෙන් ආහාර ගැනීම සිදු කළ යුතුයි, ආහාර ගැනීමේදී ආහාර ගන්න ස්ථානයේ පවිත්‍රතාව තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවේ ආරක්ෂා කරගෙන කටයුතු කර ආහාර ගැනීම සිදු කළ යුතුයි. ගිහියන්ටත් මේ සියලු කාරණාවන් වැදගත් වෙනවා. ආහාර අපතේ නොවන පරිද්දෙන් ගැනීම, ආහාරයේ පමණ දෙන වැළඳීම සහ ආහාර ගැනීම, එකට ආහාර ගන්න අය තුළ පිළිකුල් සහගත තත්ත්වයක් ඇතිවෙන්නට න චපු චපු කාරකම් බුංජිස්සාමීති සික්කාකරණීය. චපු චපු කියන සද්දය එන විදිහට ආහාර නොගත යුතුයි කියලයි සේකියාවලදී උගන්වලා තියෙන්නේ. එවැගේම න පත්ත නිල්ලේහකං බුංජිස්සාමීති සික්කාකරණීය. පාත්‍රයේ ලෙවකමින් ආහාර නොගනිමි හික්මිය යුතුයි. ඒ විදිහට දක්වලා තියෙනවා. බලයින් අය තුළ අප්‍රසන්නතාවයක් එහෙම වුණොත් ඇති වෙන්නට පුළුවන්. ආහාර ගනිද්දී ඒ වගේ දේවල් කළොත් බලන් ඉන්න අයට අප්‍රියාවක් අප්‍රසන්නකමක් ඇති වෙන්න පුළුවන්. ආහාර ගැනීමේදී ආහාර ගන්න ස්ථානයේ පවිත්‍රතාව තම තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවය රැක ගැනීමට අවශ්‍ය වෙන විදිහට කටයුතු කළ යුතුයි. ඉතින් මේ විදිහට භික්ෂුන් වහන්සේලාගේ දන් වැළඳීමට අදාළ සිරිත් බෞද්ධ ගිහියන්ටත් වැදගත් වෙන ආකාරය තමයි අපි මේ විදිහට කතා කළේ. එහෙමනම් අපි මේ සාකච්ඡා කළේ දහම්පාසල් අවසාන විභාගයට නියමිත බෞද්ධ සංස්කෘතිය පොතට අදාළ තොරතුරු ආශ්‍රය කරගෙන සාකච්ඡා කළේ 2013-2014 වර්ෂයේ
බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ තිබුණු පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ සහ තුන්වෙනි ප්‍රශ්නේ කියන අනු ප්‍රශ්න තුනේ තියෙන අනු ප්‍රශ්න වලට ප්‍රශ්න කොටස් හතරක් තියෙනවා. ඒ හතරෙන් පළවෙනි කොටසේ තිබුණා ප්‍රශ්න තුනක්, පළවෙනි කොටසේ ප්‍රශ්න තුනේ පළවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න තුනක්, දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න තුනක්, තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රශ්න තුනක් විදිහට ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිබුණේ. ඒ පිළිබඳව තමයි අපි සාකච්ඡා කළේ. එසේනම් දෙවැනි කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව බුද්ධ ධර්මයේ බුද්ධ චරිතය සහ ශාසන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රත් මේ වෙද්දී අපි සාකච්ඡා කරමින් සිටිනවා. මෙවර 21 දින සහ 22 දින දහම්පාසල අවසාන විභාගයේ පැවැත්වීමට දින වකවානු වෙන් වෙලා තිබෙනවා. තාමත් දහම්පාසල් වලට ඒ තොරතුරු ලැබිලා නැහැ. දහම්පාසලට ඒ තොරතුරු ලැබුණට පස්සේ ඔබට පුළුවන් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේලාගෙන්, ඒ වගේම ප්‍රධානාචාර්ය වරුන්ගෙන් ඒ පිළිබඳව විමසලා දැනගන්නට පුළුවන්. එහෙමනම් දහම්පාසල් අවසාන විභාගයට හොඳින් සූදානම් වෙන්නට කියලා සිහිපත් කරන ගමන්, විභාගයේ ජයග්‍රහණය කරන්නට ඔබට ආශිර්වාද කරන ගමන්, දහම්පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2013-2014 වර්ෂයේ සාකච්ඡාව නිමා කරනවා. පළවෙනි කොටස අපි ඊළඟ කොටස ඉතාමත් ඉක්මනින් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තෙරුවන් සරණයි.